උක්‍රේන ජාතිකයන් 106 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රුසියාව කටයුතු කර තිබෙනවා. නවතම වාර්තාවක් නිකුත් කරමින් රොයිට පුවත් සේවය පැවසුවේ රුසියාවේ බුද්ධ්‍යාංශ මගින් මෙම යුක්‍රේන ජාතිකයන් අත්අඩංගුවට ගෙන පවතින බවයි. මෙම පිරිස යුක්‍රේනයට සම්බන්ධ නියෝ නාසිවාදීන් ලෙසද නම් කර තිබෙනවා. මෙම කණ්ඩායම රුසියාවේ ඉලක්ක වෙත පහර දීමට සැලසුම් කළ බවයි රුසියාවේ FSB කාර්යාංශයේ අනාවරණ කළේ. මේ සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර දක්වන යුක්‍රේනය පවසන්නේ රුසියාව විසින් එල්ල කරනු ලබන චෝදනා පදනම් විරහිත බවයි. මෙය යුක්‍රේනයට එරෙහි ආක්‍රමණයක් සඳහා හේතු නිර්මාණය කිරීමට තැත්කිරීමක් ලෙසද නම් කර තිබුණා. මේට පෙර අමෙරිකානු බුද්ධ්‍යාංශ වාර්තාවක් මගින්ද අනාවරණ කර තිබුණේ ගැටුම්කාරී තත්ත්වයක් ආරම්භ කිරීමට පෙර සාධාරණ මට්ටමේ හේතුවක් නිර්මාණය කිරීමට රුසියාව කටයුතු කරනු ඇති බවයි. මේ අතර අත්අඩංගුවට පත් වූ පිරිස සහ යුක්‍රේනය අතර ඍජු මට්ටමේ එකඟතාවයක් පවතින බවද රුසියාව චෝදනා කළා. මෙම කණ්ඩායම සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොපවතින බවයි යුක්‍රේන හමුදාවේ SBU කාර්යාංශය ප්‍රකාශ කළේ. මේ සමග යුක්‍රේන දේශ සීමාව ආසන්න කලාපය තුළ රුසියානු හමුදාවන් දැවැන්ත මට්ටමේ යුද අභ්‍යාසයක් ආරම්භ තිබෙනවා. යුද ටැංකි දහසක් සහ හමුදා වටයන් දහස් ගණනක් මේ සඳහා සම්බන්ධ වී සිටින බවයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළේ. යුක්‍රේන දේශ සීමාවේ සිට කිලෝමීටරයක් ආසන්න දුරකින් මෙම දැවැන්ත මට්ටමේ හමුදා අභ්‍යාසය ආරම්භ තිබෙනවා. මෙම දේශ සීමාවේ පවතින කියෙව් නගරයේ නගරාධිපතිවරයා පැවසුවේ නිසැක මට්ටමේ යුක්‍රේන ආක්‍රමණයක් සඳහා රුසියානු හමුදාවන් සැලසුම් කරමින් සිටින බව හෙළිව පවතින බවයි. මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වීමට කටයුතු කරන ලෙස කියෙව් නගරාධිපති ජවාලි කලිට්ස්කෝ නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. 2014 ක්‍රිමියානු ආක්‍රමණයට පෙර තත්ත්වය සිය දේශ සීමාවේ මේ වන විට පවතින බවයි ඔහු පැවසුවේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ක්‍රෙම්ලිනය පවසන්නේ නේටෝ හරහා මතුවිය හැකි තර්ජන සම්බන්ධයෙන් රුසියානු සහ චීන ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බවයි. මෙහිදී නවතම තත්ත්වය සම්බන්ධයෙන් චීනය දැනුවත් කිරීමට රුසියානු ජනපති විලැද්මීර් පුටින් කටයුතු කරනු ඇතැයිද ක්‍රෙම්ලිනය සඳහන් කළා. මේ වන විට ඩොන්බාස් කලාපය තුළ පවතින තත්ත්වය මානුෂීය අපරාධයකට සමාන තත්ත්වයක් ලෙසද ක්‍රෙම්ලිනය නම් කර තිබෙනවා. යුක්‍රේන හමුදා විසින් ඩොන්බාස් කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් යුද අපරාධ සිදු කරමින් පවතින බවටද රුසියාව චෝදනා කළා. මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් ඩේලි මේල් වෙබ් අඩවිය පැවසුවේ මතුවන අවදානමකදී චීනයේ සහය ලබා ගැනීමට රුසියාව තැත් කරන බවයි. මේ අතර යුක්‍රේන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ යුක්‍රේන බලධාරීන් අතර සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ රුසියානු ජනපති විලැද්මීර් පුටින් අතරද දුරකථන සංවාදයක් සිදු කර තිබෙනවා. මෙහිදී යුක්‍රේනය සම්බන්ධයෙන් පියවර ගැනීමෙන් වළකින ලෙසයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා රුසියාවට දැනුම් දී තිබුණේ. මේ සම්බන්ධයෙන් රුසියාව ගනු ලබන ඕනෑම පියවරක් තුළ බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඉතාලිය සහ ජපානය ඍජු මට්ටමින් පියවර ගැනීමට සූදානම් බවද දැනුම් දී තිබුණා. මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින්ද ගැටුම්කාරී තත්ත්වයකට එළඹීමෙන් වළකින ලෙස සියලුම පාර්ශ්වවලට දැනුම් දී තිබෙනවා. මෙසේ ආරම්භ කිරීමට නියමිත ගැටුම්කාරී තත්ත්වයක් මානව වර්ගයාට හානි කර විය හැකි බවයි උන්වහන්සේ සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.